ඉතින් ඔයත් මේ දවස්වල ගෙදර ඉඳන් ඔෆිස් එකට කරනවා. ඉතින් මේ ඔෆිස් එක කරද්දී ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි කීබෝඩ් එකේ ප්‍රශ්නේ. ඉතින් මේ කීබෝඩ් එකක් ගන්නවා නම් ඔයාලට ගොඩක් මිල අධික කීබෝඩ්ස් බලා ගන්න පුළුවන් වෙනද පුළේ. ඉතින් අද මම ගෙනවා ගොඩක් අඩු බජට් එකකට ගන්න පුළුවන් ඔෆිස් එකට කරන්න කීබෝඩ් එකක්. අද අන්බොක්ස් කරමු ඔෆිස් එක වලට බජට් කීබෝඩ් එක. හරි ඉතින් මෙන්න මේජර තමයි අපි බොක්ස් එක බලා ගන්න පුළුවන් එන්නේ අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අපේ මේකේ මොඩල් නම්බර් එක PTK11 කියන මොඩල් නම්බර් එකේ තමයි මේක එන්නේ ඊට අමතරව ඔයාලා බලා ගන්න පුළුවන් උඩින් ලෝගෝ එකක් තියෙනවා ඉතින් මේකේ මොඩල් එක තමයි දාලා තියෙන බෙස්ට් එකේන මොඩල් එකකින් තමයි මේක එන්නේ සහ මෙතන කීබෝඩ් එකේ පිච් එකක් සහ කීබෝඩ් එකේ ෆැෂන්ස් ටික දාලා තියෙනවා ඉතින් මේ ෆැෂන්ස් ගැන වෙන වෙනම බලමු කීබෝඩ් එක අන්බොක්ස් කරගෙනම මෙතනින් ඔයාලට කෙටි හඳුන්වීමක් තියෙනවා කීබෝඩ් එකේ සයිඩර් ගියාට පස්සේ එතන මොඩල් නම්බර් එක සදාහන් කරලා තියෙන ඩෙස්ක්ටොප් කීබෝඩ් කියලා ඉතින් මේ ඩෙස්ක්ටොප් කීබෝඩ් කියන්නේ ඩෙස්ක්ටොප් කීබෝඩ් කියලා ඔයාලා හිතන්නේ මේක ඩෙස්ක්ටොප් එකට විතරක් පාවිච්චි කරන්න පුළුවන් නෑ එහෙම ගන්න නෑ ඉතින් පිටිපස්සේ තියෙන කීබෝඩ් එකේ තවත් පිච් එකක් සහ යූසර් මැනුවල් එක සඳහන් වෙලා තියෙනෙත් මෙන්න මේ බොක්ස් එකේ බෑක් සයිඩ් එකේ සහ උඩිනුත් මෙයාලගේ මොඩල් නම් එක වැඩි දුරටත් සඳහන් වෙලා තියෙනවා සහ මේකේ තියෙන ෆීචර්ස් මෙතන පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා බොක්ස් එකේ උඩ සයිඩ් එකට ගියට පස්සේ උඩට බලා ගන්න පුළුවන් අපිට K11 කියලා ඩෙස්ක්ටොප් කීබෝඩ්ස් කියලා ගහලා තියෙනවා සහ දැන් අපි මෙන්න මෙතන මේක අන්බොක්ස් කරගන්න තියෙන්නේ අපි අන්බොක්ස් කරගෙන බලමු ඉතින් අන්බොක්ස් කරනකොට මෙන්න මෙහෙර තමයි අපිට අන්බොක්ස් කරන්න තියෙන්නේ ඉතින් ලස්සන විදිහට අන්බොක්ස් කරගන්න තියෙනවා අපි දැන් මේක අන්බොක්ස් කරගෙනම බලමු ඉතින් අන්බොක්ස් කරන්න තියෙන වෙන මෙන්න ලැප්ටොප් එකක නම අපිට අන්බොක්ස් කරන්න තියෙන මෙන්න මෙහෙර අපේ කීබෝඩ් එක බලා ගන්න පුළුවන් පොලිතින් කවර් එකකින් කවර් කළා දා මේ කීබෝඩ් එක අපිට එන්නේ මම ඉතින් දැන් මේ බොක්ස් එක පැත්තකින් තියා ගන්නවා අපි දැන් කීබෝඩ් එක ගැන බලමු ඉතින් කීබෝඩ් එකෙන් මෙන්න මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් මේ කවර් එක මම දැන් මේ කවර් එකත් අයින් කර ගන්නවා කවර් එකත් ගොඩක් හොඳ මේගොල්ලෝ පැක් කරලා තියෙනවා ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් කීබෝඩ් එකේ වටලලා තියෙන අපේ කීබෝඩ් එකේ කේබල් එක අපි දැන් කේබල් එකක් ගැන බලමු මම මෙන්න මේ විදිහට කේබල් එක ගන්නවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කේබල් එකේ තිබ්බේ මයික්‍රෝ USB කේබල් එකක් තමයි තිබ්බේ ඉතින් ගොඩක් ලස්සනට කේබල් එක ඉදන් මේගොල්ලෝ හදලා තියෙනවා ගොඩක් ශක්තිමත් ඉතින් මේ කේබල් එක දිනවා සහ මේකේ වයර් එක ගොඩක් දිගට හදලා තියෙනවා අපිට ඈත ඉඳන් උනත් මේකෙන් වැඩ කරන්න පුළුවන් ඊට අමතර අපි දැන් මේ කීබෝඩ් එක ගැන බලොත් එහෙම ඔයාලා බලන්න පුළුවන් කීස් ටික ලස්සන දිනවා සහ මෙතන අපේ ඩයල් පැඩ් එක එහෙම නැත්නම් නම්බර් පැඩ් එක සහ මෙතන අපේ ඇරෝ කීස් බලා ගන්න පුළුවන් කීබෝඩ් එකේ බෑක් සයිඩ් ගියට පස්සේ අපි කීබෝඩ් එකේ ස්ටෑන්ඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් normal mini stand එකක් තමයි තියෙන එක හැම කීබෝඩ් එකටම වගේ පොදුවේ එන ස්ටෑන්ඩ් එක තමයි මේ කීබෝඩ් එකේ වෙනසක් නැතුව ඒ විදිහටම තියෙන්නේ. හරි ඉතින් මෙන්න මෙහෙර තමයි අපි කීස් ටිකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. අර ෆැෂන්ස් දැන් අපි බලමු. X හැඩේ ෆැෂන්ස් තියෙනවා මේකේ. මොකද අපේ ටයිප් කරනකොට ඇඟිලි වලට අපහසුතාවයක් නැවෙන. එහෙම නැත්නම් ෆින්ගර්ස් වලට අපහසුතාවයක් නොතෙන්න තමයි මෙන්න මේ X පහසුකම් අපිට මේගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් මෙතන බෙස්ට් ලොකල් එක සහ සුපරද අපේ Windows key එක එහෙම නැත්නම් कैप्स लॉक के अपने में इतनी बला करने पुलवा ඉතින් ඇත්තටම මේකේ ප්‍රයිස් රේන්ජ් එක ගැන කතා කරොත් එහෙම ගොඩක් අඩු ප්‍රයිස් රේන්ජ් එකක් හැමෝටම ගන්න පුළුවන් තැනින් ප්‍රයිස් රේන්ජ් එකක් මම කියපත් එහෙම රුපියල් 1000කට වගේ මුදලට ඔයාලට මේක වෙළඳ පොලේ එහෙම නැත්නම් ඉතින් ද මාකට් එකේ ඔයාලට මිලදී ගන්න පුළුවන් ඉතින් මම හිතන ඔෆිස් එක කරන ඔයාලට අද වීඩියෝ එක ගොඩක් අදගත් දෙන්නේ නැති කියලා මෙයාගේ තාක්ෂණ ලෝකයේ විවිධ තොරතුරු සහ අන්බොක්සින් රිවිව් ටෙක් ගැන හැමදේම දින ගන්න SLTH අදට සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම මම මෙයාගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට ගාවට නොටිෆිකේෂන් මාර්ගෙන් ගෙන්න ගන්න ඕන නම් එහා පැත්තේ තියෙන බෙල් එකන ටික කරනවත් අමතක කරන්න එපා ඉතින් SLTH FM අදලොන්නේ සින්සම් කරනවා තාත්මයා ගලොත් වීඩියෝ එකකින් හමු වෙමු